ආයුබෝවන් දුෂානිස් ඩෑරි YouTube channel එකට අදත් ඔයාලා හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද අපි රසම රස රුලන් ටොෆි හදමු. මේ රුලන් ටොෆි එක ඔයාලට පදම වරදින්නේ නැතුව, අයි වෙන්නේ නැතුව කඩින් ගියන රසටම හදාගන්න පුළුවන්. සිංහල අවුරුද්දට විශේෂ අවස්ථාවකට වගේම හවස තේකක් බොන්නත් මේ රුලන් ටොෆි ගොඩක් රසවත්. ඉතින් අපි බලමු මේ රසම රස රුලන් ටොෆි හදාගන්නේ කොහොමද? ඒකට ඕනි වෙන්නේ මොනවාද කියලා. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා රුලන්. මම මෙතන රුලන් හරියටම ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. පොල් ග්‍රෑම් 100යි පොල් ටික මෙන්න මේ වගේ හීනියට ගාලා අරගන්න. සීනි ග්‍රෑම් 200යි එනසල් 4ක් හොඳට මේ වගේ කුඩු කරගෙන තියෙනවා. බටර් මේස හැඳි 1යි පොඩියට කපාගත්ත කජු ටිකක්, උණු වතුර මිලිලීටර් 100යි, ඊට අමතරව අපිට ලුණු චුට්ටක්, ඒ වගේම වැනිලා තේ හැඳි එකකුත් අවශ්‍ය වෙනවා. මේ දේවල් තමයි අපිට ඕනි වෙන්නේ. අපි දැන් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. අපි දැන් මුලින්ම රුලන් ටොෆි එක තුනී කරගන්න ට්‍රේ එක ලෑස්ති කරගමු. මේ වගේ ට්‍රේ එකක් අරගෙන මම ඒක වටේටම හොඳට බටර් ගාගත්තා. ඊළඟට අපි මේ රුලන් ටොෆි එක කපන පිහිය, ඒ වගේම මේක තුනී කරගන්න ස්පැචුලා එක, මේ වගේ කේක් ස්මූද එකක් පාවිච්චි කරනවා නම් ඒක, මේ හැමදේම මම හොඳට බටර් ටිකක් ගාලා ලෑස්ති කරගත්තා. රුලන් ටොෆි එක හදන්න පටන් ගන්න කලින් මේ ටික ලෑස්ති කරලා පැත්තකින් තියාගන්න. ඊළඟට අපි රුලන් ටික හොඳට බැදගන්නවා. මේ වගේ පෑන් එකකට රුලන් ටික දාගෙන රුලන් වලින් හොඳ සුවඳක් එනකන් අපි බැදගන්නවා. ඔයාලා ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් තියාගන්න. රුලන් වල අපි පාට වෙනස් වෙනකම්ම බැදගන්නේ නැහැ. ටිකක් වෙලා මේ විදිහට බැදගද්දී ඔයාලට රුලන් වලින් හොඳ සුවඳක් එනවා. මේ වෙලාවට අපි මේක ලිපෙන් ඉවත් කරගෙන වෙන භාජනයකට දාගන්නවා. මේ විදිහට බැදගත්ත රුලන් ටිකත් අපි දැන් පැත්තකින් තියාගමු. ඊළඟට අපි ගත්ත පොල් ටිකත් තෙත ගතිය ඉවත් වෙනකම් බැද ගන්න ඕනි. ඒ භාජනයෙම පාවිච්චි කරලා අපි පොල් ටික තෙත ගතිය නැති වෙනකම් බැද ගන්නවා. ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් තියාගන්න. මේ වෙලාවේදීත් අපි පොල් වල පාට වෙනස් වෙන්න දෙන්නේ නැහැ. තෙත ගතිය අඩු වෙලා පොල් ටික නිකන් කුඩු කුඩු වගේ වෙනකම් අපි මේක බැද ගන්නවා. මෙන්න මේ වගේ පොල් ටික හොඳින් වේලුනාම අපි ඒකත් වෙනත් භාජනයකට දාගන්නවා. අපි දැන් මේකත් පැත්තකින් තියාගමු. රුලන් ටිකයි පොල් ටිකයි හොඳින් බැදුනට පස්සේ ඊළඟට අපි කජු ටිකත් බැදගන්නවා. කජු ටික ටිකක් රන්වන් පාට වෙනකන් මේ වගේ බැදගන්න. ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් තියාගන්න. මේ විදිහට බැදගත්ත කජු ටිකත් අපි වෙනත් භාජනයකට දාලා පැත්තකින් තියාගමු. අපි දැන් රුලන් ටොෆි එක හදන්න පටන් ගමු. අපි ඉස්සෙල්ලා පාවිච්චි කරපු පෑන් එකටම සීනි වලින් භාගයක් දාගන්නවා. ඊළඟට අපි මේ සීනි ටික හොඳට කැරමල් කරගන්නවා. මේ වෙලාවේදී ලිපේ ගින්දර ඔයාලා සාමාන්‍ය ප්‍රමාණයට තියාගන්න. මේ විදිහට හැඳ පාවිච්චි කරන්නේ නැතුව පෑන් එක උස්සලා මෙන්න මේ වගේ කරකවමින් සීනි ටික කැරමල් කරගන්න. සීනි ටික මෙන්න මේ වගේ හොඳින් කැරමල් වුණාම අපි ඉතුරු සීනි ටික දාගන්නවා. දැන් හැන්දකින් හොඳට මේ වගේ මිශ්‍ර කරගන්න. ඊළඟට අපි මේක ලස්සනට පැණි පාට වෙනකන් ලිපේ තියාගන්නවා. මේ වෙලාවේදී ඔයාලා ලිපේ ගින්දර හොඳටම අඩු කරගන්න. මෙන්න මේ වගේ කැරමල් එක ලස්සනට පැණි පාට වුණාම ඊළඟට අපි වතුර ටික එකතු කරගන්නවා. වතුර ඔක්කොම එකපාර එකතු කරගන්නේ නැතුව දෙපාරකට එකතු කරගන්න. ඊළඟට මම අනිත් තුන වතුර ටිකත් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්නවා. සුගර් කැරමල් එක වතුරවල හොඳින් දිය වෙනකන් අපි මේක මිශ්‍ර කරගන්නවා. මෙන්න මේ වගේ මිශ්‍රණයෙන් බුබුලු ඇති වෙද්දී අපි ඉස්සෙල්ලා බැදගත්ත පොල් ටික එකතු කරගන්නවා. ඒකටම අපි එනසල් කුරු ටිකත් වැනිලා තේ හැන්දකුත් ලුණු චුට්ටකුත් දාගන්නවා. දැන් හොඳට මේක නැවතත් කලවම් කරගන්න. පොල් ටික හොඳින් මිශ්‍ර කරගෙන ඊළඟට අපි බැදගත්ත රුලන් ටිකක් දාගන්නවා. මේ වෙලාවෙදීම අපි බැදගත්ත කජු ටිකත් එකතු කරගන්නවා. දැන් නැවතත් හොඳට මිශ්‍ර කරගන්න. මේ විදිහට රුලන් ටික හොඳින් මිශ්‍ර කරගෙන අපි අන්තිමටම බටර් ටික එකතු කරගන්නවා. දැන් හොඳට හැඳින් කලවම් කරගන්න. ලිපේ ගින්දර හොඳටම අඩුවෙන් තියාගත්තොත් ඔයාලට මේක වරදින්නේ නැතුව රසට හදාගන්න පුළුවන්.
බටර් එකතු කරගෙන අපි තවත් විනාඩියක් විතර මේක ලිපේ තියාගන්නවා. මේ බලන්න මෙන්න මේ වගේ පෑන් එක වටෙන් එකතු වෙගෙන එද්දී අපි මේක ලිපෙන් ඉවත් කරගන්නවා. ඊළඟට අපි මේක ඉස්සලා බටර් ගාලා ලෑස්ති කරගත්ත ට්‍රේකට දාගන්නවා. දැන් අපි මේක ස්පැචුලාකින් හොඳට තුනී කරගමු. මේ විදිහට හොඳින් වෙලාව අරගෙන මේක තුනී කරගන්න. මම මේක ඉක්මනට තුනී කරගන්න මේ වගේ කේක් ස්මූත් එකක් පාවිච්චි කරනවා. ඕගලන්ට කෙසෙල් කොලයක් උනත් මේකට යොදා ගන්න පුළුවන්. අපි දැන් මේක කපාගමු. ඊට කලින් මම මේක වටේටම මේ වගේ කපලා ලස්සනට නීට් කරගන්නවා. ඊළඟට ඔයාලා කැමති සයිස් එකකට කැමති හැඩයකට කැලි ටික කපා ගන්න. මම අද මේ ගත්ත ප්‍රමාණයන්ගෙන් කැලි 24ක් කපා ගත්තා. දැන් අපිට පුළුවන් රස්නේ පිටින්ම කෑලි ටික වින් කරගන්න. රුලන් කෑල්ල වටේට බිහින් පොඩ්ඩක් තද කරලා රුලන් කෑල්ල ලස්සනට නීට් කරගන්න. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස රුලන් ටොෆී. මේක ගොඩාක් තද නැති යන්තමින් ඇලෙන ගතියක් තියෙන රස කැවිලි වර්ගයක්. ඉතින් මං හිතනවා ඔයාලත් මේ රසම රස රුලන් ටොෆී රෙසිපි එක ට්‍රයි කරලා බලයි කියලා. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දෙන්න, ෂෙයා කරන්න, ඒ වගේම දුෂානිස්ඩයරි YouTube channel එකටත් subscribe වෙන්න. අපි ආයෙමත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.